සියවස් ගණනාවක් පුරා ඝන අඳුරු කැලෑව තුල කැලයට දිරා ගිය අපේම ස්වදේශික සංස්කෘතියක ශේෂ කතන්දරය දබානේ ගුණවර්ධන ලියයි දඩබිමින් දඩබිමට දඩබිමින් දඩබිමට නවකතාවේ දෙවන කොටස ගින්දර කැලෑ ජීවිතයේ ඉතා වැදගත් දෙයකි මුල්ම කාලයේ ඉබේ හටගත් ලැබුගිනි වලින් ලබා ගන්නා ගින්දර විශාල කඳකටගෙන ගෙවල් තුල මාස ගණන් තබා ගැනීමට සිදුවිය දැනටත් මහවැසි මාස කීපයේ එවැනි ගිනි මැල දක්නට ලැබේ වියලිලි කෝටු දෙකක් එකට ඇතිලීමෙන් හෝ කිරවනා කහඳ ගල් දෙකක් එකට ගැටීමෙන් ගින්දර ලබා ගැනීම බොහෝ වෙහෙසකර කාර්යයකි බුරඳාට ගිනි කටුවක් ලැබීමෙන් පසුව එතරම් අවහිරයක් නොමැතිව ගින්දර ලබාගත හැකි විය බලානේ බැත්තේදී වලස් ගිරියෙකුගේ මරුකටට හසු වී සිටි කුඩා තලාවේ ගමරාල ඉන් බේරාගත් බුරඳාට කළගුණ සැලකුවේ මේ ගිනි කටුව පිරිනැමීමිනි ගින්න ප්‍රයෝජනවත් වන්නාසේම ඔවුන්ගේ වාසභූමි කලක වනසා දැමීමටද සමත් වේ වෙසක් පොසොන් මහ සුලං සමය නිමවෙත්ම එළබෙන කාෂ්ඨක නියඟයට ඇලදොල සිඳී ගස් කොළන් වියලී යයි වියලි බිම මත පතිතවන කොළ තට්ටුවට ගින්නක් වැටුනොත් මුළු වනය පුරාම ලැව් ගින්නක් මෙන් පැතිර යයි ඔවුන් වාසය කරන මහ ගස් බින පවා දවා හලු කර දමයි සැමදා ආහාරය සරි කරන මී බඹර මැසි පොදි එහෙම පිටින්ම විනාශ වෙති මේ හේතුව නිසාම කැලෑව තුල දල්වන ලද ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට වනවාසීහු අමතක නොකරති ගසකට හිස තබාගෙන මද වේලාවක් විවේකීව පසු උණු බුරඳා ඔග්ගම ඔය වැද්දෙන් නික්ම එලි මහනකට පැමිණියේය කටු පඳුරු කිහිපයක් හැරෙන්නට ගස් වලින් තොර අක්කර කිහිපයක තනිතලා භූමිය පුරාම ගෝණ රෝඹු නැමැති පැලෑටි විශේෂයකින් වැසී ඇත ඒ තලාව පුරාම අතුරුන ලද සිනිදු බුමුතුරුණක් වැන්න මාරගස් තලාව නමින් හැඳින්වෙන මෙම එලිමහන් කොටස වනවාසී මිනිසුන්ට වඩා ප්‍රියමනාප වූයේ වනගොමුවේ කෙලිදෙලින් හැසිරෙන මුවපොවන්ටය සඳ ඇති රාත්‍රියේක මෙහි රොක්වන මුවරංචු එකිනෙකා අන්තට්ටු හප්පා ගනිමින් පසුපස ගාත් දෙපසට විසි කරමින් කරන රැඟුම සුන්දරය අඩි කීපයකින්ම මාර්ගස් තලාව පසුකොට රත්මල්ලේ බැද්දට වැදුණු බුරඳා ගස් කඳන් ආදිය පිරික්සා බලමින් කැලෑව දිගේ උතුරු දෙසට ගියේය ඉර මුදුන් වේලාව ආසන්න බැවින් කැලෑව හාත්පස මනාව දර්ශනය විය තලගොයි මසින් බඩපුරවාගත් බැවින් ඔහුගේ මනස දඩේමට වඩා කැලෑවේ සුන්දර දසුන් කෙරෙහි යොමු වී තිබිනි නවම් මහ නවකලු නව ඇඳිරි දින බට වැසි පොදින් මහ වැසි සමය අවසන් වී තිබිනි වැසි දියට මතු ඌලා දලු දැන් තරමට මෝරා කොළ පැහැගෙන ඇත ගස් සමහරක විවිධ පැහැයෙන් පිරිමල්ය සමහරක ඉදුණු ඵලය පෙනි සොයා ආ කුරුල්ලෝද ඵල බුදින කුරුළු කොබෙයියෝද මිහිරි නාද දෙති කල්පනා දැලක පැටළුණු බුරඳාගේ දෙපා මාරු ඌයේ ඉබේටමය ඉදිරියේ ගලන කුඩා දොළපාර අසලට පැමිණ වටපිට පරීක්ෂා කර බලන විට ඔහු බොහෝ දුරක් ගෙවා ඇති බව වැටහිණි බුරඳාගේ කැලෑ පෙදෙසවන කුඩා තලාව කොටසද පසුකොට මහවල යායට අයිති පෙදෙසට පැමිණ තිබිනි ඉර අවරට හැරී තිබිනි බුරඳාට මද සැකයක් ඇති විය වෙනත් පිරිසකට අයත් කැලෑවකට ඇතුළු වීම
සපුරාම තහනම් කටයුත්තකේ ඒ වනවාසීන් සම්මත කරගත් නීතියකේ වර එක මෙසේ තහනම් පෙදෙසකට පැමිණි දවුටා හා මිලලා පිළිබඳව පරපුරෙන් පැවත එන ගීයක් බුරදාගේ මුත්තාවන කොම්බියා කී අයුරු සිහිවිය ඔය වැල්ලේ හිඳ විටක පහස ලැබෙමින් සිහින් සොරෙන් එය මුමුණන්නට විය कंदे गारने तेंदे दो कंदे पाले तेंदे दो तमा कलाक में पेरे काले का नवसरेन अनुंगे केलाय वक्ते ऐतुलु ओ दाउटा हा मिलला पिलीबंदव वैदिनायक तनटे विस्तर कला आकारे पशु काले का गायन्यक में गायन नटे हुरुवेति बिनी मेवनी सिद्धुवीम अलला सेकसुनु गीराश्यल आदिवासी वनवासी वैदिहितियो धनिति නිවාඩු වේලාවල ගිනිගොඩ වටා හිඳගන්නා කුඩා පැටව වැඩිහිටියන්ගෙන් එම ගීහා සිදුවීම් අසා දැනගනිති. මඳ වේලාවක් ගිමන් හරිමින් සිටි බුරදාට හඬක් ඇසී දොළපාර දිගේ ඉහළට ඇදෙන්නට විය. කිසිවෙකු හිස මතට වත් කරන දිය දෙපසින් බේරී යලි දිය මත වැටෙන හඬ ඇසේ. ලංවත්ම බුරදාගේ නිත ගැටුනේ නව යෝන් වියට පාතබූ දැරිවියකි යටිකය වැසෙන්නට පමණක් රෙදි කඩක් වෙලාගෙන නැවෙමින් ලබු ගෙඩියට දිය පුරවා හිස මතට හෙලා ගන්නා ඇගේ රූ සිරියට බුරඳා වශී ඌයේ ඉබේටමය නැවත දිගහැරෙන වතාවක් පාසා ලෙලදෙන කැකුළු පියුරු වගින් දිය බිඳු රූරා යමින් තිලිහිණි බිමට හරවා තිබුණු මුහුණ මනාව නොපෙනුනද මස් පිරුණු දෙකම් මුලේ හැඩයෙන් මුහුණේ සිරේ මවාගත හැකි විය තෙතරෙදි කඩ ඇඟට ඇලේ අඟපසඟ මනාව මතු වී පෙනිනි තුරුණු විය නොයික් මුණු පුරඳා සිතුවිලි ගාලක පැටලී අන්දමන්ද විය මුළු ගතම වෙවුලන්නට විය තමා තැනද අමතකව ගස් මුවාවෙන් එළියට ඇදුනේ ඉබේටම මෙනි දියනා අවසානයේ හිස ඔසවා බැලූ කළු කුමීට දක්නට ලැබුණේ වන ගොමුවේ සිට තමා දෙසට නෙත්‍යමා සිටින නාදුනන තරුණ මුහුණකි. ඇගේ මුහුණ විලියෙන් රතු විය. ඒ සමගම හටගත් බිය නිසා ඈට එක් වරම කෑ ගැසෙනි. කලබල වූ බුරඳා වන ගොමුවෙන් එළියට පැමිණ ඕගාන්නේ මුන්නට නඟා මම මිනිසෙක් වෙද ඊ කීවේය. තමා නාමින් සිටි පතිලියද දමා දියරෙද්ද පිටින්ම කැලෑවට රිංගාගත් කළු කුමී දුවන ගමන් සරූප බසින් බුරඳාට නොසෑහෙන තරම් බනින්නට විය බැනුම් හඬට සවන් දෙමින් පෙනෙන නොපෙනෙන තරම් ඈතින් ගමන් කළ බුරඳාගේ සතුට නිම් හිම් නැති විය අඩා ඒකේ හොඳ හැදිත්තියකි පිරිමි පුලුට පේන්න බෑනවා මං කොහොම හරි ඔයින්නේ ගමට ගෙවුම් ඕ කිවම ගන්න ඕනේ බුරඳා තමාටම කියාගත්තේය බෙනුම් හඬ නොඇසී ගියේය බුරඳා අඩියට දෙකට අතුහං පාර දිගේ ඉදිරියට ගමන් ගත්තේය ඉදිරියේ පෙනෙන එලි මහන ඇගේ වාසභූමිය විය හැකි බව දැනගත් බුරඳා ඒ අසල වූ වීර ගසකට නැග අවට පිරික්සන්නට විය දඬු එක එකක් මත තබා සකසන ලද වැටියෙන් වට උණු හේන අක්කර භාගයක් පමණය ඒ මැද ඌයේ කුඩා පැලකේ ඉලුක් සෙවිල්ලා තනන ලද පැලේ දෙපස පරාල බිම ගෑවෙන තරමට පහත් වී තිබිනි ඉනි සිටුවා ඒ මත තබන ලද පොතු වලින් බිත්ති ආවරණය කොට තිබිනි ලී කෝටු වලින් තනන ලද ගෝහාලය සහිත විවෘත ඉදිරිපස කොටසේ දකුණු පසින් ගේ තුලට ඌ දොරින් ඇතුළු විය හැක්කේ ඉතා අමාරු වෙනි ඉදිරිපස මඩුගෙයි කොනේහි අවුලුවා ඇති ගිනි මැලය මුළු දවස පුරාම දුම දමමින් තිබේ දිය සහ පැණිගෙන ඒම සඳහා වැල් බැඳ සකස් කර ගන්නා ලද ලබුගිඩි කිහිපයක් බිත්තියේ එල්ලා ඇත ඊළඟ කන්නේට සිටුවීම සඳහා
බීජ ඇට ලබා ගැනීමට අවශ්‍ය ඉරුඟු කරල් කිහිපයක් පතුරු වලින් පට්ටයක එල්ලා ගිනි ගොඩට ඉහලින් වහලේ එල්ලා ඇත. මුල්ම කාලවලදී දඩේම පමණක් සිය ජීවන වෘත්තිය කරගත් වැද්දෝ පසු කලෙක තාවකාලික වගා කටයුතු වලට දුහුරු වූහ. විශේෂයෙන්ම සිංහල ජනයා අනුකරණය කරමින් හුරු වූ මෙම කටයුත්ත නිසා ඔවුන්ගේ දිවි පෙවත මුළුමනින්ම වෙනස් නොවේය. කළු කුමීලාගේ හේන අවට පරිසරය මතකයේ රඳවාගත් බුරඳා ආපසු හැරේ ඉක්මනින් සිය වාසභූමිය කරා පියනගන්නට විය. දැනට දෙමසක පමණ කාලයක සිට බටානේ ගල්ගේ සිය නිවස කරගත්තේ දවුටා ගෝමරී හා බුරඳා නැගණියයි. හැන්දි වැඩිවියට පැමිණීමට ආසන්නය. පවුලේ එකම පුත් බුරඳාගේ දඟකාර ගති පැවුතුම් පිළිබඳව මාපියෝ එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහෙත් වරෙක ඔහුගේ කැලෑ දස්කම් දැක ඔහු ආඩම්බර වූහ. දවුටා ජීවිතයේ අවසාන සමය ගත කරන්නෙක වුවත් කාය ශක්තිය අතින් නම් තාමත් තරුණයෙකි. නෑයකුන් කෙරෙහි අසීමිත ගෞරවයකින් හා භක්තියකින් වන්දනාමාන කරන දවුටාගේ ජීවිතය කරදර හිරිහැර අතින් බොහෝ සෙයින් මිදුනකි. තෙදිනකට පෙර හිමිදිරියේම ගල් රුකුලෙන් පිටත් වූ බුරඳා දැක ප්‍රීතියට පත් දෙමව්පියෝ හූල්ලමින් වන්නිය මුත්තා සිහිපත් කළෝය. පැණිවද කිහිපයක් ගොයි මස් හා මීමිනි මස් එක්කොට කොළවල ඔතා තනන ලද පොදිය සිය මවට දී ගල් රුකුලේ කොනක වාඩිගත් බුරඳා මල්ලෙන් විටකට උවමනා පහේ එකතු කරමින් සිටියේය. උගුරු පාදා අසලින් හිඳගත් දවුටා තොරතුරු විමසන්නට විය. අපච්චේ, මං ඊහවා ගියා මහවල ආයේ, බුරඳා කතාව ආරම්භ කළේය. නොසතුටු මුහුණු දක්වමින් දවුටා දොස් නගන්නට විය. අඩා තය මෝටෝ, තෝ ඒකෙ ගියේ? අර ගම ඇහිමි දුටානක් හිතුවක් කුළු ගහනව නෙවේ. පියාගේ කේන්තිය සංසිඳෙන තුරු මද වෙලාවක් නිහඬව සිටි බුරඳා නැවතත් කතාවට වැටුනේය. මං ආයේ ඒකෙම යන්න ගියේ නෑ. ඔහේ ගුහුන් ගුහුන් එහෙටම ගියා ඇචින්. අපච්චි, මං දුටා හොඳේ කියා මං උනේ ගමටත් ගියා. බුරඳාගේ කතාවෙන් සතුටටපත් දවුටාගේ මුහුණේ සතුටු සේයාව දැක බුරඳා වඩාත් සතුටු විය. ඒකි හොඳේ මා පුතා, ඊ ගෝමරී නැගූ අතුරු ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පෙර බුරඳා සිනාසුනේය. මං ආයේ ඒකි කැටුම් කයියාරු ගහන්නේ අපේ අම්මා. ඒකි මං දුටා විතරයි, ඕග ඕග දුවව්ව හරියට ගෝණ දෙන් වාගේ. ඒ හැසිරීමෙන් ඇගේ චරිතය පිළිබඳව තක්සේරුවක් කළ මාපියෝ ඒ පිළිබඳව තව දුරටත් කතා කළහ. ඒකි නිච්චි නැති කියන්න මට නම් බෑ, බුරඳා තරයේම කියා සිටියේය. දෙමාපියන්ද එම අදහසට කැමැත්ත ප්‍රකාශ කළ හෙයින් බුරඳාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. මහා හස්තිරාජයෙකුගේ ශක්තිය සිරුරට ආරූඪ වූවාසේ බුරඳාට දැනිනි. සියවස් ගණනාවක් පුරා ඝන අඳුරු කැලෑව තුළ කැලයට දිරා ගිය අපේම ස්වදේශික සංස්කෘතියක ශේෂ කතන්දරය. දබානේ ගුණවර්ධන ලියයි දඩබිමින් දඩබිමට. පොත් කියවන්න, පිවිසෙන්න, ඔඩියෝ බුක් ශ්‍රී ලංකා.